අපි මෙහෙම හිතමු යම් කිසි මිශ්‍රණයක් තියෙනවා මේ මිශ්‍රණයේ සංඝටක ආර් ගණනක් තියෙනවා පළවෙනි සංඝටකයේ මවුල ගණන n1යි දෙවෙනි සංඝටකයේ මවුල ගණන n3යි තුන්වෙනි සංඝටකයේ මවුල ගණන n3යි ආදී වශයෙන් r වෙනි සංඝටකයේ මවුල ගණන nr එතකොට අපිට පුළුවන් පළවෙනි සංඝටකයේ මවුල භාගය ගණනය කරන්න x1 කියන සංකේතය යොදමු එතකොට පළවෙනි සංඝටකයේ මවුල භාගය කියන්නේ මොකක්ද පළවෙනි සංඝටකයේ මවුල ගණන n1 බෙදීම මිශ්‍රණයේ මුළු මවුල ගණන එතකොට සංඝටක ඔක්කොගේම මවුල සංඛ්‍යා එකතු කරන්න ඕනේ එතකොට දෙවෙනි සංඝටකයේ මවුල භාගය කියන්නේ මොකද්ද x2 කියන සංකේතයෙන් අපි නිරූපණය කරමු දෙවෙනි සංඝටකයේ මවුල ගාන බෙදීම මිශ්‍රණයේ මුළු මවුල ගාන මවුල ගණන් සියල්ල එකතු කරන්න ඕනේ තුන්වෙනි සංඝටකයේ මවුල භාගය ගණනය කරමු තුන්වෙනි සංඝටකයේ මවුල ගාන බෙදීම මිශ්‍රණයේ මුළු මවුල ගණන හතරවෙනි සංඝටකයේ පස්වෙනි සංඝටකයේ ආදී වශයෙන් ආරවෙනි සංඝටකයේ මවුල භාගය ගණනය කරමු. ආරවෙනි සංඝටකයේ මවුල ගාන nr බෙදීම මුළු මවුල ගාන. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් එක් එක් සංඝටකයේ මවුල භාග ගණනය කරගන්න. අදාළ පැහැදිලි ඇතිසුව. දැන් අපේ අරමුණ මොකද්ද? සංඝටකවල මවුල භාගවල එකතුව ගණනය කරන එක. එතකොට අපිට පුළුවන් පළවෙනි සංඝටකයේ මවුල භාගය එකතු කිරීම, දෙවෙනි සංඝටකයේ මවුල භාගය එකතු කිරීම, තුන්වෙනි සංඝටකයේ මවුල භාගය එකතු කිරීම මේ විදිහට ආරවෙනි සංඝටකයේ දක්වා මවුල භාග එකතු කරන්න. පළවෙනි සංඝටකයේ මවුල භාගය අපි ගණනය කරලා තියෙනවා. දෙවෙනි සංඝටකයේ මවුල භාගය අපි ගණනය කරලා තියෙනවා. තුන්වෙනි සංඝටකයේ මවුල භාගය අපි ගණනය කරලා තියෙනවා. ඒ විදිහට ආරවෙනි සංඝටකයේ දක්වා අපි මවුල භාග එකතු කරනවා. මේ භාග සියල්ලගේම හරය සමානයි. ඒතර පොදු හරය n1 එකතු කිරීම, n2 එකතු කිරීම, n3 එකතු කිරීම ආදී වශයෙන් nr දක්වා. හරය සමානයි. එහෙනම් ලවයේ එහෙමම ලිව්වා. එකතු කිරීම හරය සමානයි. ලවයේ එහෙමම ලිව්වා. හරය සමානයි. ඒ නිසා ලවයේ එහෙමම ලිව්වා. හරය සමානයි. ලවයේ එහෙමම ලිව්වා. දැන් අපිට පැහැදිලි හරයයි ලවයයි සමානයි. හරය බෙදීම ලවය උත්තරේ එකයි. අවසාන ප්‍රතිඵලය මොකද? මිශ්‍රණයක තියෙන සංඝටකවල මවුල භාග එකතු කරපුවාම එකට සමානයි. මේක තමයි අපි මතක තියාගෙන ඉන්න ඕනේ සිද්ධාන්තය. යම්කිසි මිශ්‍රණයක තියෙන සංඝටකවල මවුල භාගවල එකතුව එකට සමානයි. කලින් පාඩම සහ මේ පාඩමේදී අපි ඉගෙන ගත්තා මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන විවිධ ආකාර ගැන. දැන් අපිට කරන්න තියෙන්නේ අපි ඉගෙනගත්ත සංකල්ප යොදාගෙන ගණනය කිරීම කරන එක. දරුවන්ට පුළුවන් 10 වෙනි assignment එක download කරගෙන ඒ assignment එකේ දීලා තියෙන ප්‍රශ්නවල පිළිතුරු ලියන්න. ඒ ප්‍රශ්නවල පිළිතුරු ලියලා මම ලබා දීලා තියෙන ආදර්ශ පිළිතුරු සමග සංසන්දනය කරලා ඒ පිළිතුරු වල නිවැරදි බව තහවුරු කරගන්න. ඊළඟ පාඩමේ මම දරුවන්ට උගන්වන්නේ තනුක ජලීය ද්‍රාවණ සඳහා මිලියනයට කොටස් සංකල්පය සහ බිලියනයට කොටස් සංකල්පය යොදා ගන්නා ආකාරය පිළිබඳව. අපි ඊළඟ පාඩමේ මුණ ගැසෙමු.